ලංකාවේ ලොතරැයි මණ්ඩලවලට ගොඩක් කලාවට පත්වෙන්නේ ඒ ආණ්ඩුවට හොඳටම කඩේ ගිය ඒ දේශපාලනඥයින්ගේ බොහෝ හොඳම හිතවත්තු. ඒක අපි අත්දැකීමෙන් මේ රටේ ඔය ලොතරැයි මණ්ඩලවල පත්වෙච්ච සභාපතිවරුන්ගෙන් දැකලා තියෙනවා. බොහෝ දේවල් මාධ්‍ය ඇතුළේ කතා නොවෙන නිසා, සමාජ මාධ්‍යන කතා නොවෙන නිසා අපිට හම්බෙන තොරතුරු අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. මේ ඉන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස අලුතින් පත්වන හේමන්ත ස්වර්ණතිලක මහත්මයා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්න එතුමා ආයතන බොහොමයක ප්‍රධාන මූල්‍ය නිලධාරී භූමිකාවේ ඔබවලා තිබෙනවා. තමන්ගේ රාජකාරිය ඇතුළතදී මිලියන බිලියන ගණන් වලින් ගනුදෙනු කළත් වංචාවෙන් දූෂණයෙන් තොර වුණු පෞද්ගලික ධනලාභ ප්‍රතිලාභ කිසිවක් ලබා නොගත්තු ගෞරවනීය චරිතයක් විදිහට ඔහුව හඳුනා ගැනෙනවා. ඕනම අවස්ථාවකදී වරද වරද විදියට හඳුනාගෙන ඒවාට එරෙහිව නැගී සිටි පුද්ගලයෙකු ලෙස ඔහුව හැමෝම හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය, ඉන්පසු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ නීතිවේදී උපාධිය මේ සියල්ල ලබාගෙන සිටින ඔහු මෙවන් තන්තුරකට පත්වීම රටේ භාග්‍යයක් ලෙස අපි සලකනවා. ඒ නිසා මාලිමාවට කෝ සෙනග ඉන්නවද? මාලිමාවට දාන්න මිනිස්සු නෑ. බලය ගත්තට ඕක කරගෙන යන්න බෑ. මේ වෙනකට කරපු පත්වීම් වලින් බොහොමයක් ඉතාමත් විශිෂ්ට පත්කිරීම්. ඒ වගේම අප දැක් අමාත්‍යංශ ලේකම්වරයෙකු ඉල්ලාස් වෙනවා. ඉන්කෝරි එකක් තියෙනවා නම්, තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් තියෙනවා නම් ඒ ඉල්ලාස් වීම අපි අගය කරනවා. හැබැයි ඒ වගේම මේ කරන ලද පත්කිරීම් පිළිබඳවද අපට තිබෙන්නේ ගෞරවයක්. මොකද හේතුව රටක් වටින මිනිස්සු මේ රටේ ඉන්නකොට දේශපාලන හෙංචයියන්ට අතකොළු වලට මේ රටේ ලොකු පුටු දීලා මේ ආයතන පාඩුයි බංකොලොත් විකුණමු කියන තැනටයි මේ රට මෙච්චර කල් හදලා තිබුණේ.